මේ අලුත් නුවර දේවාලය දඹදෙණි යුගයේ විසූ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි දෙවලක්. දෙවන පරාක්‍රමබාහු රජු සමග උරණ වූ හතුරන් යంత్ర මන්ත්‍ර ගුරුකම් උපයෝගී කරගෙන රජුගේ දිවගුරු බැඳපු බව ජන ප්‍රවාදයේ සඳහන්. ඊට පිළියමක් වශයෙන් රජු නිදා සිටියේදී මේ ස්ථානයේ විෂ්ණු දේවාලයක් පිහිටවන ලෙස සිහිනෙන් කී නිසා අලුත් නුවර විෂ්ණු දේවාලය නමින් දෙවලක් ස්ථාපිත වුණා. එම දෙවුල පිහිට වූ ස්ථානයේ ඊට යාබදව පරිවාර දෙවුලක් වශයෙන් දැඩිමුණ්ඩ දෙවියන්ගේ දෙවුලක්ද පිහිටවනු ලැබුවා. ක්‍රිස්තු වර්ෂ 1200 දළදා වහන්සේ මේ දේවාලය තැන්පත් කරනු බවයි ජන ප්‍රවාදවල සඳහන්. විෂ්ණු දෙවුල මහනුවර දළදා මාලිගාවට වැඩම කරවීම නිසා මේ ස්ථානය සම්පූර්ණයෙන්ම දැඩිමුණ්ඩ දෙවියන්ගේ දේවාලයක් බවට පසු කාලයේදී පරිවර්තනය වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.